ලෝක එන්නට හොයාගත්ත විතර එන්නට වහාම ගෙන්නුුවන්න කියලා කෑගෙහවා. ආණ්ඩුව එන්නතගේන්න බෑ කිය ලබියෝගයක් කළා මේ ආණ්ඩුවට ගන්න බෑ කිය ලබියෝගත් කළ ඔබට මතකැතැයි කියලා මං විශ්වස් වරනවා. එති මුල්ම එන්නට තොගගේ චීනෙන් ලංකාවට ගෙනවා. එතකොටකි වච්චීන එන්නට බාලයි ඒ එන්නට ගහන්්ඩෙ පා කිය කිවවා. ලෝක හොඳම එන්නත ෆයිසර් එන්නතර බවත් ඒ ගහන්න කියලා අපට බල කලා. අද වෙනකොටත් අපි තුංවෙනින්නතර විදිහට ු රටම ජනතාවට ෆයිසර් එන්නත ගන්නල තියනවා. අද මේ අය කවුරුත් ඒ ගන සත කරන්න. මිත්‍රවරණ මේගොල්ලොන්ට මේම සෙල්ම් කරන්න පුළුවන් කමක් ලැබුණ ඇයි. එම කරන්න පුළුව අමුණේ අපි මුල්ලු මුළු කාලෙම වසගතයක්ත් එෙක් හැපෙමින් ජනතාව ආරක්ෂා කරමින් අඩ බරගහන්නේ නැතුව වැඩකරපුනිසාය කියන එක මේ අවස්සාාවදි මොතක් කරඩුවන. අමුදුරුවනේ ඔබහන්සේල දන්නවා ඇති මේ රටතික් ගොවියගේ ප්‍රශ්න මොකක්ද කියලා. දන්න දන්නවා අපි ඔක්කෝම දන්නවා. මොකද අප අපන්නේ දේ ගොවිතැනින් තමයි. එක්සත් ජාතිය මක්ෂාවුරු තිස් සතලයක් ගලන්න. ගානනක් මේරට ආ්ඩු කරලත් දෙදස් පහවෙනකොටත් වී කිලෝට ලැබුණ කියද රුපියල් දොලාහයි ඇතන්ද හතුනයි. මතකද. මලක්නව බහවිි බවමත්තකද එතුකොට කෑගහනය ගොවිය බලන්න හිටියද න හැබැයි දෙදස් පයෙන් පස අපි 2 කිිලෝ රුපල් විසි පහක්කිවා ඕෝ රුපියල් දුන්සය ප පනහට දුන්නා ඕ පියල තුන්චිය පහනට දෙන පහත්න කොට හෙම ක. අපිට ඇල්ලඩින්ගේ පුදෝපහන හම්බ වෙලාද කියලා ඒදාවසල අභියෝග කලා. අපියි පර රපියල් තුංන්සේ පණහට දහිලා ගෝවිියක ඉන්න රුපියල් විසිිපාහට වී කිලෝව විිල් එදා මිල්ලදී ගත්තේ. අද මේරටේ ගොවිියගේ ඉන්න පරම හතුරා. අපේ ආණ්ඩු අයි කියෙලා විපක්ෂය තැ එදා මටපතක යාහපාල් නාන්දුවට කාලෙ මේ රටට වී වැඩි කියලා කුමරු අක්කර ලක්ෂ දෙකක් වගා කිරීම නතර කර මත්තල වීග පඩාලා ගුවන්තොටු කොලේ වී විදේශවලින් ගෙන්නන්න පුළුවන් කියලා තීරීනෙේ ගොල්ලු ඇවිල්ල තිබුණ. ඒම කළාය ගොවිියෝ අතරටවෙෙහි මෙච්චර ගොවි අට සානදීපු කපිව ගොවයාගේ පරම හතුර කරලාන් ද මාන්සි ගත්තා. එහම වේ ඇයි කියල අපි තේරුම්ගන්න ඕන ආණ්ඩුව සෞඛ්‍ය නීති ලකින්නත්ඕන. රෝගීින්ට නිරෝධයන මධ්‍යස්ථාන හදන්නත්තෝට. ලක්ෂගන් රෝගීන්ට රජයේ රෝහල්වල මරක්ෂාව තබාදෙන්ටත්වූන එන්නත් දෙන්න ඕනු ආණ්ඩුවේවක් කරනා තැරවි පක්ෂයට ජනාධිපති වන්දිීරය වට කරන්න ඉඩ දෙෙන්න්න ඕන. මාපාරෙ පෙළපාලියන්න උද්ගෝෂණය කරන්න අපි ඉඩ දෙෙන්න්න ඕන ඉඩන්න. ඒවගේ රට දරුවයි ලකලට ලුකෝන එක ක්තිමුණ රට වහන්න රටවාන්න නැතම් විපක්ෂය එකතු වෙලා ස්වල්න් ලොක්් ඩ එකට යනවා කියලා අපිට තර්ජනය කර ආණ්ඩුව ජනතාව කැර හිතලා රට වැැහ්වම මොකද විපක්ෂය කිව්වේ හැගොලුම් අතන විුක්ත කරලා තියන එකක රටේ කරෝනා පොකරු හැදෙනවා කියලා ඔන්න කියපු එක. බැන් කියනවා අපනන කඩාවටිලා ආර්ථිකය කඩාවැලිට රටට ලොරනෑ කියලා අපි කරනාවෙන් පීටට පත්ච්ච ජඩතාවට කී පවතාවක් ප බටිපක්ෂ හනුව ආන්ඩුව හම කරන්නේ අම්මක අපගේ බුදලි විදම් කරද කියලා අපි තේරු මරග නොන වසර දෙකක්ෂ තිසේේරටේ ගොවියයා කුලප්පු කලේ මේරටේ ගුරුවරු කුලප්පු කරලා පාර්ත ගෙනාවේ. රාජ්‍ය සේවකින්න්ට වර්ජනබිමට ආදගෙන ආවේ කෞද කියලා. අතක තියාගල් නොයිනේ ය අපිටත් හොඳට මහපාර පුරුදුුයි. අපිටත් ගොඩබිම් හොරුයි අපි වැල්ල ඇවිදිලා පුරුදුුයි. අපිට පාදයාත්‍රාගේල්ල පුරුදුුයි. අපි දැම් පාරටයනෝ ඕනුන්හ. අපිත් කම්පරවාතරට යන ගෝවිියෝ අතරට යන්ඩ සූදානම් ජනතවාතරට යන අපිතේ අභියෝගයට මූන දෙඩ සූදානම් නීතිපති දෙපාරමෙන්න්තුවේ නිල්ධාරී ගෙනනල්ල විරුද්ධ පක්ෂයායට හිරේදමන්න බලකරා විනිසුරුවන්ට රෑති සෙකර වු බලපෑම් දුරකතනය කර වූ බලපෑම් රජගෙන්ඩ රජන්ගේ හට වල එියටවා. ට මක න්න දැන අහදාපි නිදහසගෙනල්ල දීලා යෙනි ඒ නිදාසාද විපක්ෂ මන්්‍රන කාරගේ අත කොළුව පට පත් කරගාන්දහතු. අපි දැඟ අදින් පසකට ඉඩ තියන්නේෙත් නෑ අපිටේ නිදාහස ප්‍රයෝජනයේ ධාරගෙන අපත් පාට ෙන්න්ඩ පුළුවන් කමතියෙනවායි නක ඕල් මතක තියාාගලෝ කගබිනික පහෝර ොවිතැනට බොළුව වන්ටම හරවනකොට ජලාතිිවතුවා. මේගේ අභියෝගයක හුණ දෙන්න සිින්ද වෙනවා කියලා. එවිතරත් නොවයි එ කිව සුමක්සක් කරනක ප්‍රතික්ෂේප කරනකොට අපි දැනගෙන හිටිය. මේ අභියෝග අපි දෙයි කියලා. ඒ අප අපේ රටල් ගැ හිතල තිදුගන්න ගත්ත. හිදග හිල තිදුගන්න මනිස්ුනොවේ රටට වැඩගත් නම්. ඒත් තින්දු ඒවාල ඒ වේලාවෙම අරගන්න අයි කියලා අපි වියැන්ඩෝල්. ගරු බෝටාබේ ජනතිිපොචතුමාගේ සවභාගේ දැක්ම වැඩපිළිවෙල. අරගෙන අපි ඔබේදිරේ දෙන්න අදී දම් පටන්ගන්න. කුමන් කරන අත්තරලා ජනතාවර අතරට ඇවිත් අපිත් එක්ක සටන් කරන්න. ம் दि keलाerabioga ක.